සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය දරුවනේ. වන්සල බලන්න අපි අද ඇවිල්ලතින්නේ ස්්‍රේණීය පහ විභාග වසරට. අපි ප විනිශවණය දෙ නිස්ශ්‍රේණියය තුන්ග නිස්ශවීණය හතර වෙනනිසේ. සියල්ලම කල්ලා දපිය ාව පස් ස්ශ්‍රේණීියය පලවෙනිි පාඩම ටාත්වික සංකය. සාමාන්‍ය පාසල් දරුවන්ගේ සාමාන්‍ය පෙළ විාගෙත් කළ හසේනය කොළන්ට කියන්නේ ඉගොලන්ගේ කොලාහසේනයත් පලවෙනි පාඩම තාතික සංගය දැ මේ විෂයන්ර් දේශය තොරතුරු ටිකක් අඩු සාමාන් ලමෙන්ට වඩා බෝන්ස්ට ඔන්නන් ඩDP ඩියුකේශණ එකට ගහිල්ලා සාමාන්‍යය පෙළ දමයින්ගේ පඩම් මලාවත් බලන්න පුළුවඒ තොරතුරු වැඩි පුරතින ඒවල අපේ හාමුදුරේ අපි බලන්න තාර්ථක සංඝයය යටති පරිමය සංගයා ආඳුනාගණ්ඩ අපට කියල දෙනවාේ. අපරිමය සංගයා ආන්දුනාගණ්ඩ කියලද පරිමේගේ විරද්ධ වශන තමයි පරිමේ.යි බලව මේ මොනොහද කියන්න කියලා. අපි බලව මුලින්ම ප්‍රකෘති සංකයා විගිනගත්ත දේවල් පොඩම් අතකයට නගාගනු. ගණන්කිරීමට යොදාගන්නා සංඝයා මොනවද දබවහන්සට දන්නවා ම හරිපන්තියේ ළමයි ශාලාවේ මිනිසුන්. විදුරු බෝල පෙටේ දි විදුරුොල් පෙටේ දින ිත්තර සංගයාාව පොල් ගඩි සංගය මෙය ගණන් කරන්න අපි යොදාගන්නේ මොනුවන් ගණන් කරන්න අපි යොදා ගන්න පලවෙනිවා සංගයාව දමයි එක එක දෙක තුන්න හතර පහ හය විදිට යනවා හතට නමය දහය හොමය හොම මේට අපි කියන්නේ ගනින සංකය ගඩන් කරන නිසා මෙට අපි කියන්නේ ගනින සංකය ගනින සංගය අපි කුලකයක් විදියට ටෝත් සංගල වරහනා ඇතුලි එක දෙක සුන හතර වහා හය හතර තීනවා කියන්න සම්මත ක්‍රමය තිත්්ගොඩක් දාන්නේ තිත්වනයි තිත්වනක් පමණයි අපිඩිය. මේ සදා ගනිත මෙය වචනයක් තියනවා ප්‍රකෘති සංකයා ගනින සංග්‍යාවලට කියන්න නියම වචන තමයි මොකදද ප්‍රකෘති සංඝයා ප්‍රකෘති සංකයා අන්න ගදගත් වචන ප්‍රකෘති සංඝයා න්න. එතකොට ප්‍රකෘති සංගයාවෙන්නේ මොනවාද. ප්‍රකෘති සංගයාවෙන්නේ අපි දන්නවා කුලකයක් විදියට ලියුවොත් එක දෙක තුන්න හතර පහහය හත තිතුනයි සංගයේදය මෙන්න මෙහෙම එන්නකර ොකද ප්‍රකෘති කියන්නේ ප්‍රගෘති සංගයාලල් ඉංග්‍රීසියන්ගේ Natural Numberග අපි දන්න නඒ නම් මෙන්නම තමි කුලගෑම ලියන්න පුළුව මේ බලන් එක දෙක තහතරබහ සිතුන අත්දාලා කුලකයක් විදිට දිය අපි තුර ඉගෙනගතා ගණන් ගන සංගයා ගනින සංගයා එකට කියන ්‍යානිත්‍ය මෙය වචනය මොකක්ද ප්‍රකෘති සංකයා එකේ සිට ඉහලට එකේ සිට ඉය තැන් ගලන් කලා ති බිඳුවදන්නේ බිදුව එකයි දෙක තුනයි එකෙන් තමයි පටන්ගයි ඒන පිියන් පූර්ණ සංගයා හෝන ප්‍රකෘති සංගයා කුලගේට බිඳුව ඇතුළත් කළ විට අන්න බිදුවත් ඇතුළත් කළ විට පූර්ණ සංගයා කුලකය ලැබෙන එනම් පූර්ණ සංගයා කුළකය තමයි බිින්ඩුව එක දෙක තුන හතර තාලියන්න පුළුව මං චරයින්න පූර්ණ සංගයා කොලක සමහර පොත්තොල ම් එකට ඩබ්ඩ කකර දෙවා සංකේදය විදියට ඒ මුණත් අපේ පොතේෙම නැති නිසා පියගැෙන කතානොකරයම් සංකේතා කුර එත අපි ප්‍රකෝති සංඝයා දැක්කා පූර්ණ සංගයා දැක්කා ඊදඟට අපි බලනො ඉරක්ට ඒ සංකයා අපට මතකයි ඉරි ැතිව දෙගෙන් බෙදෙන සංගයාාවලට ඉරට්ටේ සංගයායයි කියනු නැවේ. දැන් දෙක දෙකෙන් ඉතිරි නැතුව බෙදන්නකුළු දෙක් එක දෙකයි ඉතිරිබට හතර බෙදන්නකුළු දෙවරත් දෙක හතරයි. බින්දුවත් දෙකෙන් බෙදන්න කුල. බිින්දුවයි ඉතුරු එ නෙත්නේ බින්දුවත් දෙකෙන් බෙදනු. ඒමනං ද ඉරටේංගය අපිට මතකය දෙක හතර හය අටදහය ඕමනු බිදුවද ඉරට්ටේ සංඝාවකි අවශ්‍ය වෙලා අකද අපක පාච්චි කරනවා බිදුවද ඉරට්ටේ සංඛ්‍යාව හරි ඉරටි මතක් කරගමු මතක් කරගමු ඉඟ කරුණ විදිහයට ඔත්තඒ සංකයා ැ සමහර දරු කියනවා ඔත්තේ සංකයා කියන්නේ දෙකෙන් බෙදෙන්නේ නැති ඒවා කියල එක වැරදි ස්වනාසිික වැරදි දෙකෙන් උනගාන දෙකෙන් බෙදන්න පුළුව දෙැම බලන තුන දෙකෙන් බෙදන්න පුළුව තුනට දෙකේ වයිකයි එකක් ඉතිරි වෙනවා එක දෙකෙන් බෙදන්න පුළුව බින්දුුවායේ එකක් ඉතිරි ඔත්තේ සංගයා කියන්නේ දෙකෙන් බෙදූ විට එකක් ඉතිරිීවන සංඝයා දෙකෙන් බෙදූ විට එකක් ඉතිරිවන සංගයා තමයි ඔත්තේ සංඝයා කියන්න දෙකෙන් බෙදුව විට එකක් ඉතිරිවන සංගයා ඔොත්තේ සංගයා ලෙසහැන හෙනම් එක තුන පහා පත නොවය එකොලා හොමයනවා අවද නවගේ අන්ඩයි අපි එක දැම්මට හිත්ුණ එතුකොට අන්න පොත්තේ සංගයා මතක් කල්ලා දුන්න අපි පොටි පන්දීගෙන ගත්ත දේවල් අපි ප්‍රථමග සංඝයා මෙෝ අපිට වැදගත් එකට වඩා විශාල එකටට එකට වැඩිය ලොකු සාධක දෙකක් පමණක් ඇති සංඝයා ප්‍රථමග සංඝ්‍යාවේ තැන් දෙකදහා වැැලුවොත් දෙවරක් එක දෙකයි තුන් අරක් එක තුනයි පස්සරක් පහ හතරග එක හ ද එකට ලැබෙන්නේ වරක් එක විතරයි තකට එක ප්‍රථමගයන් නෙමේ මොකද එකම සාධකය නේදී එකට සාධක දෙකක් නැති නිසාය ප්‍රථමග සංග්‍යාවක්නයි එ දෙක තුන පාත එකොලා මේවාට සාධක දෙක් සාධක දෙකක් පමණක් ැද නිසා ප්‍රථමග සංග්‍යයයි කියනු ලැ ම් මොනාද ප්‍රධමග සංඝයා කියන බලන්න කුඩාමික් කෙන අ දෙක එක ඉරක්ටේ සංගයාවකුත් එනවා සුන්න පහ හත අටනෑ නමේ නෑ දහයිනේොලාහා දොලහනෑ දහතුුණ මෙවා පීගනගන තියෙන දේව අන්න වට අපි කියන්නේ ප්‍රධමග සංගයා ්‍රතම සංගයා කුලකගේ තමයි දියන පටන් ගත්ත. ඉනකටම බලමු සංයුත සංඝයා මෙ මතක් කිරවක් කරන්න. සාධක දෙකකට වඩා ඇති සංග්‍යයා සංයුත සංග්‍යාවේ. හතර සාධකන එක එකෙන් බෙදෙනවා දෙෙන් බෙදෙනවා හතරෙන් බදෙනවා. සාධක තුනත්වී හය එකෙන් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා තුනෙන් බෙදෙනවා හය නුදවේයට. අට එකෙන් බෙදෙනවා දෙකින් බෙදෙනවා හතරින් බෙදෙනවාට සාධක දෙකකට වඩා වැඩි ඒනං සංයුත සංඛ්‍යයා මොනාද කුඩාම සංගීත සංග්‍යාව හතර හය හතනෑ අට නවය දාය ප්‍රථම කතෑල්ලා ඉතුර ටික එකොලා නෑ දොලා හා අන්න සංත එක ප්‍රථමග සංගයාවකෝ සංයුත සංගයාවට නොවේ දෙකට මහිතිනය. ඉස්සර බාන්සයාට මංකයන්නම් සංයුත සංගාවලට අල්ලි සංඝයා කියලා කිව්වා මොකද සංයුත සංඝයා එක්කෝ අල්ලියයක්ක්කේක ඇන්නේ සමච්චතු රශය ඒමනත විඩුකෝනනාආශ්‍රියයක් විිදියට ලියන්න පුලො කොෙන්වති එකක් පැනලා හිතින්නේ අටත් එහමයි අට දෙකේවාහතරකට ලියන්නවා තොර විජුකෝනාස අල්ලියක් කියන්නේ සමජදුරස්යක් හෝ රිජුකෝනාාසය ඇතුන එහෙම ලියන්න බෑ එම ලියන්න බ ප්‍රමකය නිසා හෙම ලියන්න බැරි එඩ සංයුධ සංඝයා කියන එක අපිදුටවාවි. ට එක සංයුත වෙන්නෙත් නැ ප්‍රථමක වෙන්නෙත් නෑ අපි යමු ඉදිරියට සමජදුරස්ව සංඛ්‍ය ගණක ගණක කියන්න මේ බෝල වගේ දේවල් භාවිතා කර සමජතුරස්ස හැඩිය පිළිවෙලක හැකි සංඝයා සමජතහාන්න වානපේ ආමුදුරණය අපි ගම මෙනමීක් මේ පැතල දෙකයි මේ පැතල දෙකයි මේ පැතල දෙකයිය සමජතුරස් සෑඩිය මේ පැතර දෙකයි මේ පැතරත් දෙකයි සමජතුරස් වැෑලිය මේ පැක්මකි බලන්න තුනයි තුනයි මේ පැතල තුනයි තුනයි මේ පැතර තුන්නයි අන්නේ වට අපිගන සමජ්චතුරස්්‍ර සංඝ සමජතතුරස් හැටිය ඊළන්ට එනෙවෙබල එක්වරක් එක එකයි දෙවරත් දෙක හතරයි තුන් අරත්වන්න නමැයි හතරරක් කතර දාසයයි පස්වරප් පහා කිසිපායි එෙනම් මොනවද අපේ සමජතුරශ්‍ර සංඝයා කියලා පි බල එක හතර නවේ හතරක් අතර දාසයයි විසිපායි හයරක් හයතිස් අයයි ඔන්න ඔය විදියට යන්න සමජතුරශ්‍ර සංඝයා ජැබි මේ සංගයා වර්ග පොඩිපන්ති ගෙනගත්ත සංඝයයා වර්ග අපි නැවතට නැවත මතකට නගාගෙන අපි ඉදිරියටය සමජදුරස්්‍ර සංඝයා හොදයි ත්‍රිකෝණ සංඝයා ත්‍රිකෝණයක් ආකාරයට සකස් කරයකි සංගයා ත්‍රිකෝණ සංගයා වේ බලණපය අහන්දුරනය මෙන්න අවිබලමේ දැ මේක ත්‍රිකෝණයක් කියල හිතන්න පුළුවන් මේ මේකත් ත්‍රිකෝන හැඩයක් හදා ගන්න පුළුවන් මේකත් ත්‍රිකෝන හැඩයක් හදා ගන්න පුළුව මිහකත් හෙමයි බල ද මේක තියන්නේ රව්ම එකයි ෘථ එකයි මේක තුනයි මේක හයයි අරකෙදාය මේ බාන මෙතන එක එක රවම බලවෙනි ත්‍රිකෝන සංග්‍යාව ලැබෙන මේ එකට මේ පහලින් දෙකත් තිබ බම ඒ දෙකම එකතු කරලා එකයි දෙකයි දෙවෙනි ත්‍රිකෝන සංක්‍යාව ලැබේ එක දෙක සුන එකතු කරාම හය තුන්වෙනි ත්‍රිකෝන සංග්‍යාව ල තොට ත්‍රිකෝන සංකයාාව කුලකයක් විදිහට ඩියවවොත් කුලකයක් විදිට ඩියවෝත් ද මෙන්න මෙ එක තු හය දහය කියන ඉනඟට දෙකක් එකතුනා තුනක් එකතුන හතරක් එකතුනා පහක් එකතුුණ හයක් එකතුුණමන්න ඒ විදියට දිගටම යනු ත්‍රිකෝණසා මේ ගන්න කෙටික්‍රම අපි කියල දුන්න පුංචි පන්තිවල. දැන් දහවෙනි්‍රකෝන සංගයාව ඔන්නම් දහවරක් එකොළ හා බෙදීම දෙක. දෙවරක් පහයි එතවඩ පනස් පහත්. විසිවෙනිත්‍රිකෝන සංඝයාව විස්සවරක් විසියක බෙදීම දෙක. දෙවරත් දහයයි දෙසය දහයි. නමේ නිත්‍රකෝන සංඝයා නමයවරක් දහය වෙදීමහලස්ු. අ ඒ විදිහට එන්ව නිත්‍රකෝන සංකය එන්වරා කෙන්ධන එක වෙදීමට මේ විදිට අපිට පුළුවන් ඕනමත්‍රකෝන සංඝයාවක් තත්පරයකදී ලබාගන්න තකට මතකයි අපේ හාමුදුරණය අපි කියර දිී ති න පොඩි පන්ති වලදී සමජතුරස සංගයන පස්සෙන් යන පසර පහ දහවිනි යන දහවරදදාහයි උබෝවලේසි අපි බලමු නකට න ද මේක මේ ඉසේකට පොඩිරක් එන්න ඕනෙ වෙන සෙල් ොහොම ලියලා මේවිද පොඩිරක් සියලොම රිනපූර්ණ සංඝයාත් රිින දෙක රින මේ පැතර තියෙනවතාව බින්දුවත් සියලු ධනපූර්ණ සංඝයාත් ආ නිකිලකුලකයවෙේ. සියලුම ධනපූර්ණ සංගයා රිණපූර්ණ සංගයා බිදු ක්‍රිකයන ඉසෙඩ්. ඉනට දන නිිල නං අපි සංගේතවත්ගන්නවා ඉසට් දාලා මෙහෙම දන ලකුණා. බිදුු අයිති නෑ එක දෙක තුන අතරපා. අන්න ධන නිකිලකුලකය. රිණ නිගිල කුලකෑ නම් සමානදා. ්‍රීණ එක දෙක විනතුන විනාතර දිගටම ධනනිකිල ගොලකයටට හෝ රිින නිකිල කුලකයට බින්දවා යත් නොේ පින්දුව දනනිකල ගන්නෙත් නෑ රින නිකිල ගන්නෙත්න්නේ බිදුව අන්න නිකිල ගැනපි කතා කළ හරි. ඉනකට තමයි ඔන්න වැදත්ම දෙයක් අපිට හමුව හරිමේය සංකයා බද කිව් ආතාරයට නිකිල දෙක අනුපාතයක් ලෙස මන්තේරුම් කරන්න ලිව හැකි සියලුම සංක්‍ය පරිමේය සංකය මේක අමතර ඉරක් තියන්න ඕන වෙන්න මෙ සංකේතිය සංකේතය මෙහම කිව් මෙමිරක් තුන්න බෙදීම හතරර අන්න පී බෙදීම කිව් නිකිල දෙක අනුපාතය අට බෙදීම එක එතුටත් සංකයයක් ඕනව සංකයක් යට එක ලියන්න පුළු බින්දුවයටත් එක ලියන් පරිමේ එකට බින්දුව ලියන්න බෑ අපි දන්නේ අප උත්තරය අනන්තය කියලා කියන්නේ අපි දන්න තිනිසා අන්න එනම් කිව් කොලගේ අපි මේම තේරුම් කරු එෙක්ස් කේසේ දෙයත් සමා පීබෙදීමකව් මේ දෙන්නම මේ දෙන්නම නිකිලකුලකේ අවයව හැබැයි කිව් බින්දුුවට සමානනෙ අමයි අර්ථ දක්වන්න එක් කෙසේ දෙත් එක් කොහොමද තීරුම් කරනවා එක් කියන්නේ පීබෙදීමකිවූ මෙ දෙන්නම නිකිල කලකුලකේ අවයාව හැබැයි කිව් පල්ලෑ කෙනා බිින්දුවට සමානනේ අන්නේම අපි එක තේරුම් කරලා දෙනු. එම තමයි අර්ථදක් වන්නේ පරිමේය සංඛ්‍යාව. බාණ්ට ඕනම පරිමේය සංඛ්‍යාවක් පීබෙදීම කිව් හැඩේට යන්න පුලො. උදාරණය හතෙෙන් තුන අත තුන අටෙන්නේ කොලා විස්සෙන් දහතුන්න නමයිෙන් දහත හය පරිමේ ඇයි යටින් දෙ යන්න පුළුක බින්ඩුව පරිමේ යටක ලියන්න පුුව විනාට පරිමේ ලයන්න පුළු තකොට ඒයාට බින්දුව ලියන්නව එකයි කිවේ බිදුවට සමානවෙෙන් නෑ කිව් කියලා. ඕනෑම පූර්ණ සංඝයාවකට හෝ බිදුවට හරය එක ලිවිය හැකි නිසා ඒවා පරිමේය සංගය සියලුම බාග සංගයා පරිමේය සියලුම පූර්ණ සංඝයා පරිමේ සග පීබැදීම කිව් හැඩේට ලියන්න පුළුවන්ගේ. ඔොන බාල අපිංඝයා ජාති ගොඩා කිගෙනත්. ගන්න සංගයා ප්‍රකෘති සංගයා ඔත්තේ සංගයා හි රට්ටේ සංගයා නිකිල ත්‍රකෝණ සංඝයා සමජතුරස්්්‍ර සංඝයා ශාල ප්‍රමාණය අප ඔක්කොම එකස්වේීනිීදන් ඉගෙන ගත දේවල් මතක් කරමින් ආහෝ. අපියමු අන්න දැන් කතාගන දශම සංඝයා වර්ග කිරීම. අන්ත දශම සමාවර්ත දශම සමාවර්ත නොවන අනන්තද අන්තදශ සමාවර්ථදශන අනන්තදශ අන්ත කියන මොකද ද මේ පෑනට අන්ත දෙගත්වී න දෙකෙලවරත් ඉවරයක්වීම අන්තයක් තියනු කට සමාවර්ත කියන්නේ ආවර්ථය කියන වචන අපි අහලති නෑවත නෑවත සිද්ධ වෙන්න දෙයක් ආවර්ථය සමාවර්තය කියන්න එකම දේ නැවත නැවත සිද්ධ වෙනවා. එක සමාවර්තයි කලඹ. අනන්ද කියන්නේ ඉවරයක් නැති අනන්ත අප්‍රමාණයි අපි බලමුමුලින්ම ප්‍යාමුදුුවන්නේ අන්ත දශෝන්න අවසානයක් දෙැකිය ඇකි දශම සංඝයා අන්ත දශම සංග්‍යාවේ දැඟ එක දෙකින් පෙදන්න එක දෙකින්බෙදන්න ට බිඳුවයි දහයට පහයි එනම් බින්දුවායි දර්ශම පහයි අන්තයක් ආවා අන්තය තමයි පහ තුන හතරෙන් වෙදන්න මටනම් අතකින් කියන්නත් පුළුවන් තුනට බිඳුවයි තියට හත්තරක් විසි හටයි විස්සට හතරවරපා විස්සයි තුරුවෙන්නේෙ නැහැ ඉවරයි බින්දවායි දශම හයි පහ කියට අපි අට බෙදල බලු ඔන්න එක බෙදීම අට එකකක් දුරට ඇයි අපි බලු ස්ථානතුනක් විදර ගනයි දාහයට අටවරක් එක අටයි ඉස්සට අටවරක්් දෙ එක කියද දාසේ හතලියට අටවරක් පහයි අන්නහරි තුළුනෑ බින්දුුවායි දශම් එකයි දෙකායි පහයි අවසානයක් තියන අන්තයක් තියන අන්තයක් තියන අන්තයක් තින තුනාටෙන් බෙදලවලු අර වගේ තුංගුණයක් එන්නේ තුනට බිදුවායි ට අරත් තුන්න විසිය අතරයි හැටට අටවර කත පණස්හයයි අහතලියට අටවරක් පහයික තීතුරුනේ මේගේ තුගුණයක් තුන්සේ ඇත්ත පායි මේවා අන්ද දර්ශම ලෙස ඇඳීම ඉවරයක් තියන දශව අන්ත දශ වාන මේක දෙක හරේ තියන මේගේ හතර මේක අට හරි අපට අල්ගන්න කෙටික්‍රමයක් තියෙනවා අපි කියල දෙෙනවා දරුවන්ට බහන්සේලා අප පිලස්සන කිරවා ඇතකට බෙදලයිවරවෙලාට අන්න අන්තදශ. ඊලකට බලනො අපි සමාවර්ත දශන. හොන බලන්න ඔබහන්සල මම එකක් බෙදන්ඩය යන තුනෙ. දශම සංගයා බෙදන්දී තතරගෙලින් ීත කට බිඳු අයි තුනේ. තුන් අරත් තුන්න නවේ ආයි දහට තුන්නයි. ආයිදහායට ඇතුන තොටපරේ නවා මේක බිදුු ආයදර්ශම තුනේ ඒවා ගොඩක්යෙන නැවත නැවතයනවා එන අපි මේ කෙටියෙන් ලියන ක්‍රමයක්දේනවා දර්ශමතුන ලියල ඔළුුවවුඩේඒ නවත නැවත ලක්ක ොඩිින්ොඩිෝඩිින් තිතක් තියෙනවා හයින් පහ බෙදල බලු එ බෙදලගනු හයට විඳුවයි පනාට අයවරකට හතලිසටයි විස්සට කියන්න හයවරත්ව වන දහටයි ආය විස්සට හයවරත් වන්න දහාට ආයි විස්සට ොට පේනවාත් තුනේ ඉලක්කම තමයි නෑත නැතෙන්නේකොට අපිට එන්නේ උත්තරයකයෙන් අටයි තුනයි 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 හොමදිකට වනවා එකි සමාවර්ත කරන්න කෝමද අට ලියලා තුන්න තමයි සමාවර්තයි තුනට ඉලක්කමක් කියනවා මෙෙන මේ දෙකාා හතෙන් බදුවම බලන්ඩ බාන්සේලා දිග සංගයවා කෙනවා ඔන්න අපක පොට බෙදල බලමු දෙක හතෙෙන් බෙදලා බලු හත්තරත් දෙක දා හතරයි හයකිදුරුව හැටට හතර කට පණස්සහ හතරකිර හතලියට තර පහත් ඉස්්පහයි පණහට හත්තර කතා හතල ිස්නක් තුරයි දහයට හත්තරක හතයි තුුණක් ඉතුරයි තිට හත්තර කතර විසිටයි අන්න දෙකක් කි ඉදුරයි දැමොද කියන්නේ දෙකක් හිතුරුනම් බාසරට පේනුනේ ඒ දෙක කියන මේ දෙක වගේ තින් පසේ අරටික නැවත නැවත ඒවිදියටම ආවර්ත වෙනවා සමාවර්ත වෙනවා දෙකයි අටයි පහයි හතයි එකයි හතර ඒකමයිනෙ නිසා ආිියුන්නොහ මයි තියන් අයි බලන්න දෙකට දාහතරයි හැටට පණස්සෑයි හතරියයට පහයි පනාට හතයි දාහට එකයි හතරයි දෙකනකම විද යබව් මේ විශ්වට ආබව් දෙකයි දාහතරයි ආය හැටට අටයි ඒවිදිට නැවත නැවතේ නෝ නැවත නැවතේ නෝ සමාවර්ථය කියන්නේ එකයි ත්‍රීකත් අනන්ත දශමයක් කිවරයක් නෑ අනන්තයි අනන්තයි අප්‍රමාණය අනන්ත දශමයක් හැබැයි සමාවර්ථ ල මේවා අවසානයක් දැකිය නොහැකි එකම සංඝයා හෝ සංඝයා කාණ්ඩයක් මේවිදිෙන නැවත නැවත ලිය වෙන සමාවර්ත දශම සංකයා එ මේ හඳුන ගන්න අපි ළංඟ ෙන්ටික්‍රමයක් තිී නො අපි බලන්ඩු අන්තදශමා සමාවර්ත දශම නිදවර්ගයම පීවදීම කිව් ආකාරයට ලිවිය හැකි නිසා පරිමේය සකය මේවා සමාවර්ථ වනාට පරිමය මේ බහග විදියට ලියන්න පුළුව පරිමේය වෙන පරිමේය අපි බල අච්චකොදේ එකයිඒ අභ්‍යාස මාලාව පහත දැක් වෙන්න දශම අන්තදශමද සමාවර්ථ දශම දෙයන්න සඳනන් කර දැම් මේක දයා බලන්න බිදුුවයි දසම දෙකයිපාහ සක ඉ ඉවරයි ඉවරයි කියන්නේ අන්ත දශමයකි මොකදද ඉවරයි නම් මොකදද අන්තදශමයකි අන්ත අන්තදශමයකි. වාාස මුන්දුර බාන දෙවනිිය. මේගත් ඉවරයි හතයි දසම තුනයි හයයි හතරයි. එක දෙවනිිය මෙතර දෙවිනිියඇද. අන්ත ද මේක හය 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 නැවතෙන්නේ හය 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 එකයි දසමතු වන හය 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 කියනකට අපි කියන්නේ සමාවර්ත සමාවර්ථ දශමයකි සමාවර්ථ දශන හතර දයා බල මෙවන ඒත් අටහත අටහතා අටත එකමදේ නැවත නැවතේ න සමාවර්ත දශමයකි ඒ හතර හතර එක දෙක තුන හතර හද පහ එකත් හය හය අටහතා අට හත මේක හය 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 එනම් පහත් සමාවර්ත එකමදී නැවත නැවත ආවර්තිය සමාවර්තිය හයයටයිකයි හයයි යටකයි මේ සමාවර්ය දශම හරි එබන එක බින්දුවට පස්සේ එක බින්දුව එක එක බින්දුව එක එකවිින්දුවමදී නැවත නැවත මේදන්න සමාවර්ත දශමය අටවිනිියම කල්ද මේ ඉවරයි මේක සමාවර්තයන්නේ එක අන්තදශනය අන්ත දශමය හරි අ බල තොට පලවිනියා අන්තදශමය දෙවිනිත් අන්තදශමය තුන්විනියා සමාවර්ථය හතරවිනියා සමාවර්තය පශවෙනයා සමාවර්ථය හයවෙනයා සමාවර්ථය හත සමාවර්ථය අද හඳුනාගත්තා අපි අඳුනාගත් අපි බලමු ඒ දංඟගානට හරය පරිීක්ෂා කර අන්තදශවා සමාවර්ථ දශව න්ඳුනා ගැනීම ඉස්සල් බලමු තුන හතරෙන් බෙදන්නුවන තුනට බිින්ඳුුවයි හත විසි අටයි විස්්සට පහයි ග තිතුරුවෙන්නේ බිඩුවායි දශ හ. හයදායෙන් බෙදු අනන් අපි දන්නා දශමා යයිය. හත පයින් බෙදන්න තියන්නේ පයව එකක් පහයි විස්සට හතර එකයි දශම හතරයි ඉවරයක් වුණා හතා අටෙන් බෙදලවලු අතට විින්ඳුවය අට අරකට හැට අතරයි හැටට හත පනස් සයයි හතලියට පහයි අන්න ගවරුණා ඉවරුණා හරි බිදුව අයසම අටයි හතයි පහයි තර බලන්න ඔොකම අපි බෙදල පෙන්නවා මේවා අන්තදශමවෙයි අවසානයක් තියනඒවා මොනාද අන්තදශම අවසානයක් තියෙනවා අපි ලස්සනට බෙදලා පෙන්න්නවා හැබයිති ඕකාපිට කරදරයක් අපේ ආමුදුරනය ඔොවම බෙදබෙද දසම ගණන් හොයෝවෙ ඉන්න කරදරයක් එනම් මම වූපක්‍රමයක් කියලා දෙනවා වහන්සෙලාගේ පෙළපොතෙන් නෑති මොකද්ද මෙන මේක P දෙකේ එම්බාලය පහ එ බලය භාගයක් මේ ආකාරයට ලිවිය හැකිනම් මෙයා අන්තදශමයකි මේ පැත බලන්න දැන් මේ තුන එහෙම ලිව අපී හතර කියන්නේ දෙකේ දෙකේ බලය හැබැයි පහේ බිදුවවලය එකයි තමම් එක දෙකේ බලයකුයි පහේ බලෙකුයි තියෙන විදිට ඩිවෝඒලයිම ලියන්ඩ පුළුවන් නම් අන්තදශනී අන්තදශමයකි ආයිත් කියවා හැබැයි මේ උඩටයි අයටටයි ොදුසාධක තියෙන්න බ එනිසා අපි දහයෙන් අය බෙදල ගත්තා තුනට පහ මේක දෙකේ බල නෑ එක විින්දේබලය පහේ එකේ බලය දෙකේ බලයි පහේ බලයි විද ලයන්න පුළුවන් ඉදබල එකයි එන එකත් අන්තදශනයකි අන්තදශ බලන්න අට කියන්න දෙවරත් දෙවරක් කතර දෙකේ තුනේ බලය පහේ බින්දය බලය අට හතවුඩ හරි අන්තදශමයකි. මේකත් බල එකසිය විසිි පහද මේක ඉස්සල සුළු කරගන්න ඕනිය පස්සර කතර විස්්සයි පසරත් තුනයි පසර කතර විස්සයි තුනයි පස්සරත් දෙකයි පහයි මේක අපි ලියනෝ හතලිස් තුන බෙදී දෙකේ බලයක් නෑ පහේ දෙකේ බල අනබාන මේ හැඩේට ආවා එනම් අන්ත දශමය සමාවර්ථ දශමයක් නම් හොමලියන්න බෑ ලියන්නබෑ අයිත් බලන් හතරෙන් තුුණ හරි පයෙන් තුන ඩයෙන් අයගෑන පයෙන්තුන්න හරි අටෙන් හද පහවිින්දය බලය එවර කතරයිතුනයි හරි අන මේක තමයි වැදගත්මදී මේ හැඩය සමාවර්ධ දර්ශම මේ පැත බලන්න බාන්සල බලන්න දැ මේක දෙකේ බලයක් වය බලයක් විදිට දියන්න බෑණි තුන්න තුනම තම එනම් සමාවර්ථ දශමයකි ද දාහතරමං කඩ්ලතියන දෙකයි හතයි දෙකේ බලයක් ඇවිල් ලති නවා නමුත් හත පහේබලයක් නෑ සමවර්ථ මේකව හාය කියන්න දෙවරක් තුන දෙකේ බලය එකයි තුනේ බලය එකයි දෙකේ බලය තියනවා නහු පහබලයක් නෙමෙයිඉතින් තුනේ බල පහෙ බලයයක් කාවනන් තමයි අන්තවෙන් එනම් සමාවර්ත දශමයකි මෙන මේකයි හැඩය පී දෙකේ බලය පහේෙන් බලය මේක තමයි හැඩය මේ හැඩය මදගතියාාව අන්තවෙන්න නං දෙකේෙන් බලය පහේන් බලය අනිතය මුකුත් තියෙන්න බෑ ඒ විදියට ලියන්න පුළුවන් වෙන්න හරි එක උපක්‍රමයක් දැකපු ගමන් හරය ද අබල්ල කියන්න පුළුව දෙකේ යෝ පහේ ගුණාකාරයක් නොවේ නම් එක සමාවර්ථ දශමය අපි ඊටඟකටයමු පහද දැක්වෙන පරිමේය සංඝයා පරිමේය සංගයා දශම සංගයා ලෙස්ස ලියන් ඒවා අන්ද දශමද සමාර්ථ දශමද යන්න දක්වන් තැ මේගෙරිි කියන මගේ උපක්‍රමයනෙමේ බෙදන බලන්න කියා දශව සංගයා ලෙස ලියන්න එක හතරෙන් බෙදන්නලට දෙකාටයි විස්සට පාය මොකොත් ඉතුරුවෙන්නේ බිින්දවායි දශම දෙකයි කොට අන්ත දශමයකි අන්තදශමයකි මට එක කියන්න තිබුණට බෙදන් නැතුව මෙහෙම දෙේ දෙකවලය පහේ විින්දේ වල් එක දෙකේ බලය හතරයි පහේ වින්දක අන්න දෙන් බලන් මේක මකමුණේ එක ඉඩහදාාව දැව්වාන්සල බෙදන්ඩ පෙර කියන්න මේක පහා යට තියෙන්නේ පහේ එකේ බලය දෙකේ විින්ද එක අන්තදර්ශමය බෙදල බල පයි පස්සරකායතියයිකොට බිඳවායි දශම හයයි අන්ත දශමයකි හරි ඊරඟ එක බලවෝරි දෙ බෙදීම තුුණ ගන්සට කියන පුොලන මෙත තුුණ දෙකේ පහේ බලයක්වි දෙල්ලියන්න බෑ එන මේ එක සමාවර්තයි ඔන්න අපි බෙදල බල් තුහරකය දාටයි දෙක කිදුරුයි තුංහරකය දාටයි දෙ කිතුරුයි තුංහරකය දාටයි කොට බින්දෝ අයි දශන හයයි හයයි හොමේ නදකට සමාවට දෙගත්දාම තිතුනන්දන්න සමාවර්ත දශමයකි ඉඩහදාගම සමාවර්ථ කරවරම නවය කියන්නේ තුනේ දෙකේ බලය ඒවනං තුනේ දෙකේ බලය පහ දෙක විද දෙන්න බෑ එනම් බලන්න සමාවර්ථවෙයි. පනහාට නවාරප්පා ආත ලිස් පහය. ආපව් පණට නවාරප්පා ආත ලිසුණ. පහේ වදිගට මෙන බව අපිට දැක්කා අප අපි දැක්කා. බින්දු අයිදසම පහයි පහයි පහ දිගට මෙෙන ොට ඒකම නිසා සමාවර්ථ දශ්‍රමයකි මේකෙත් හත තියන්නේ හත එන පහේ දෙගේ බලවලට ලියන්න බෑ එ අපි බලමු බෙදල බු අතර හතෙන් බෙදූ දිගටෙයි ටිකක් දිගටෙයි හැයි සමාවර්ථකය ලබි දන්න හතලියට අත්තරක් වහ තිස් පහයි පනහට අත්තර කතා හතලිස් නවේ දහයට දහයට අතරගක හතයි තියට අත්තර කතර විශී අන්න දෙකී විස්සට දෙකදා හතර හැටට හත්තරකට පනස්සයයි හතලියට හතරක් පහ තිස්පහයි අන්න 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 හතර ආපුගාම ආයි පහයනවා ආයි පහයන තොට පණහට ආයි හතයනු මේක අපිට ලියන්න පුළුවන් පහයි හතයි එකයි හතරයි දෙකයි අටයි හයි පරකකමයි එන්නේ ඔන්නතිත් තුඩින් දාලා එහෙම ලීවන්න ඇතුව මම් පෙන්නුව මේකම ලියලා මේකම ලියලා පහයි හතයි එකයි ට ඔන්න සමාවර්ද දශමයකි තැ මේ බෙදන් නැතුව ක්‍රමයක් අපි දන්නවා දෙකේ බලය පය බලය විදියට දියන්න පුළුවන් අපිට එක පාරම අඳනගන්න පුළුවන් අන්තදශ. නැතිඒවා සමාවර්ථ දශ. අපි අමු. පහ බෙදීම එකොල් තකල් ලියන්න බෑ කොළ අටපුළුවන්ඩියන් හය බෑ සීිය පුලුවන් දොලහ බෑ දෙකෙන් එක පුළුවන් අපිශ්සල බෙදලගොල් පහ කොල්ලා අහයි බෙදන්නට. එකොළු සරක් හතරකයද හතලිස් හතරයි හැටට එකළු සරක් පහ කියක පනස්වායි. පනහාට ආපව් හතරයි ආපව් පහයි එනම් බින්දුයි දශම අපිට මීම කරන්න පුළුව කොම පිමික මකල බින්ද අයි ලසම හතරයි පහයි හතරයි ප බින්ුවයි දසම හතරයි පහයි හතරයි දෙද අනි උත්තවයාපු ඒකම නැවත නැවත වෙනවා මං සමාවාර්ත දර්ශමය අට ඔන්න අන්තර්දර්ශමයක් වෙනවා ඔන්න බලමු අට අපිට අටලි යන්න පුළුවන් තුන්නා ිග තුනේ බලයනේ අට පයේ බිදදයවල් හරි එම ලියන්න පුළුවන් අන්තදශමයක් වෙනවා. බොර්ධිකය ලකි බෙදල බලමු. බෙදන්න මේවා අත්තුනට බින්දුවයි. යට අටවරත් වන විසිී හතරයි. හැටට අටවරක් හත කියල පණස්හයයි හතරට. හතලියට අටකිවේ මොකුත් ඉතුරුණේනේ බිඳ ආය දශම දෙනාය හතයි පහයි අන්තදශනය දෙන් අපි බලමු ඊළඟ එකත් බෙදලා කියද හය මොකට කියන්නේ ය දෙකේ බලයවුුණට පහේබලයක් ගණ්ඩ බෑ එනම් සමාවර්තයක් වෙනවා. පහට හයේවබ හරකට හතලිස්සටයි. විස්සට හයවරත් වන දට අන්න විස්්සට හයවරත්තුන්න දහටයි. ඒකම නැවත නැවති නවා. අටයි තුනයි තුනයි. කට සමවර්ථ දශනය සමවර්ථ දශනයේ දස්සීය කෙළිම දානපුළුවන යමක් සීයෙන් බෙදෙන කොට බිදුු ආයිනමේ සය කියන්න දෙකේ දෙකේ වලය පහි දෙකේ වලය සය දෙවරත් දෙක හතරයි පස්සර පා විසි පායි දෙකේ දෙකේවල පුළුවන්ඩයන්න පුළුවන්ගින් දතමයි ඒක එහෙම වනේ අන්තදශමයකි ඉවරුුණානය මෙතන කොට අන්ත දශමය දහතයට දොලා එකත් බෑත් දොළොසර්චක් කරේ දොළුසරකික දොලාහයි පනහට දොළොසරක් හතර හතලි සටයි පිස්සට දොළොසරකි එක දොලාහයි අසුවඩ දොළුසරකායකි හැත්ත දෙකයි. ආයි අසුවට අය ඇැත් අ දෙක එකයි දශම කියන හතරයි එකයි හයයි 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 කටන සමාවර්ත සමාවර්ත දශමයකි මේක එක දෙකෙන් එක කියන්නේ දශම පහනය නිකම්ම පුළුවන්න්නේ එක අන්තදශනය. තකොට අපි ආමුදුරණය යන්න අපි බෙදලා බල්ලයි එක කිව්වේ අපේ කරම නෙමේ. පරණ ප්‍රයාමුදුරය ලස්සනයි සමවර්ථ දශව අන්තදශ. දේසික්‍රමයකුත් තින අපි ළඟ. ලේසික්‍රමයක් තියකම කත කියලා පි දන්න දැඟපියම්. පහද දීඇති සංඝයා අතුරින් අතරි නිකිල අන්දදශව හා සවාවර්ථ දශම තෝරාලියන් ද රිණතුන කියන්නේ මොකක්ද රිණතුන කියන්නේ නිකිලයා එකයි දසවා අයායි අතර ඉවරයි මෙතනි නිවරයි එනම් අන්තදශමය අන්ත දශමයකි ඇැ දන්නවා බිඳසම තුනයි බින්ඳුව තුනයි බින්දුව තුනයි බින්ඳුව එකම දේ ඇවිල්ලා. එනම් සමාවර්ථ සමාවර්ථ දශමයකි හරි ිින්දුව අයද සම්පා ඉවරයි එතනින් ඉවරයි අන්තයක් තියනවා අන්ත දශමයකි මෙ වෙන 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 හයයි පහයිතුන යයි පාහිතුන එක තමයි නැවත නැවතෙන්නේ සමාවර්ථ හරි මෙවල මෙත තිද්දෙක් උඩින් දාලා තින්න්න ඒ එක නැවත නැවතේවා කියලා හමත් අප පිළියන්න කළම ඇති එකයි අතයකයිය එන එකත් සමවර්ථ දර්ශනය හා දාහා නිකිලයක් විශාල වුනාට මෙ මේත් මේ දසම තිත හට උඩි නුත්ති නො දෙකට ඩිනුත්ති ොව ආවර්ථතිීත එන එක සමාවර්ත දශමයකි සමාවර්ත අපි අඳ නගත්තා සමවර්ථ මේ බාල මේක නිකිලයක් අන්තදශමයක් සමාර්ථ දශමයක් අන්තදශමයක් සමාවර්තයි සමාවර්තයි නිකිලයකි සමවාවර්ත දශ. දෙ ගාන අපි බලු අපරිමේය සංකයා පරිමේය නොවන සංකයා පීවදීම කිව් ආකාරයට නිකිල දෙකක අනුපාතයක් ලෙස ලිවිය නොහැකි සංගයා ල නොහැකි සගය. එනම් අන්ත දශමහෝ සමාවර්ථ දශම නොවන සංඝයා අපරිමේය සංකයා. සංකේතයකිව් කිව් රගහන දශ පරිමය සංගයානන් කිව් කිව් දශ. අපරිමය සංඝයා සමාවර්ත නොන අනන්ත දශම සංඝයා මේවා සමාවර්ත වෙන්නේ නෑ එකම දී නැවත නැවත වෙන්නේ නැමුත් ඉවරයක් නැතුව යනෝ අපි දසමහොයන්නගත් ොත්ඒගේ උත්තරේ මැරෙනකම් උත්තරය හයෝ ඉන්න පුළන්ගේගේ ඒහිතතාක් දිගටය ඉවරයක් නේ පූර්ණ වර්ගයක් නොවන බලන්න බවහන්සල් පූර්ණ වර්ගයක් නොවන සංකයාාවල වර්ගමූලය බොහෝ විට අපරිමේය සංක්‍යාවේ එක ඇන මොකද මං කියල දෙන්න දැම් මූල හතර අපි දන්නවා දෙකයි ගොඳ හතර වර්ග මූලය පූර්ණවර්ගයක් මූල විසි පහ විසි පය වර්ගමූලයක් පහයි හැබැ මූල දෙකේ ගත්තොතුන්න ඕක අපරිමේය සංකයක්ක ඉවර්රයක් නැති දශම සංකය කොඩාක් දුට හොය හොය ඉඳ පුලුවන් සති ගණම් මාස ගනන් අවරුදු ගනම් ශතවර්ස ගන ඒ තිවරයක් නෑ මූලය අන්නාපියම් කොට මේවා තමයි අපරිමේය සංඛ්‍ය අපි බලමු මෙ මංකිවේ වර්ගමූල දෙක වර්ගමූල තුන වර්ගමූල පහා වර්ගමූලට මෙවා පරිමය සංඛ්‍යාවේ මොකද මේක සමාවර්ථ වෙන්නෙත් නැ හැබැයි අනන්තදර්ශම මේක වටිනාගම මට මතක ටිගති කියන්න මම එකයි දසම හතරයි එකයි හතරයි ඕම ඉවරයක් නැතුව යන කයි දසම හතයි තුනයි දෙක කොල බලන්න සැක අතිරන කැල්කුලේට්‍රේ දෙකයි දශම දෙකයි දශම දෙකයි තුනයි හය ඉවරයක් නැතුව යන දශමය දෙකයි දශම අටයි දෙකායි අටයි හ ඉරි පසෙෙන් වෙෙනී ලක්ටමක් සමාවර්තයයක් නෑමේ මේවා සමාවර්ත නොවන අනන්ද දර්ශව සංගයාමේවා දැ මේ පයි අපරිමය සංගයාවක් දැන් දරුව හිතන්නේ වාාන්සල හිතන්න පයික කියන්නන්නේ හතෙන් විසි දෙකයි මේක ඇත්තාගේ නෙමේ ගණන් හදන්ඩ අපිගත්ත ආසන්න අගයක් එක තුුණයිදශම එකයි හතරයි කියලා දිගටම ඉවරයක් නැතුව යන්නවා ගණන් හදන්න මේටිකේ විතරයි ඇත අපට ගාන හදන්න බැරි නිසා තකට පයි කියන්නේ අපාරිමේය සංක්‍යාව අවසානයක් නැති අනන්ත දශම සංකයාව එමන අපේ හාමුදුරුවනේ අපි යමු ඊඩඟට බලන්න පන්න තාාත්ික සංඛයා උබාන්සර දැන් ඉරගත්තන සියලම සංඝයා ජාති ඔොත්තේ සංගයා ඉරටටේ සංගයා ගනින සංයා, ප්‍රගෘති සංඝයා සමජතුරශ්‍ර සංඝයයා ත්‍රිකෝන සංගයා පරිමේය සංඝයා පරිමේය සංඝයා මේ ඔක්කොට මපි කියනවා තාත්ික සංඝයා ඔන්න සංගතයා Number තාත්ික සංගයා තවතින අතාත්ික සංගයා එව උසස් පෙල යිැ කරදි තමයි අපි කතර තාතින සංකීවම සංගය ඒ කතා කරන උසස් පෙල ඉතාම සුන්දරයි ඉගෙන ගන්න පුළුවන්න්නන් හරිව ලස්නෑ තාත්්‍රික සංගය මේ තාත්තිික සංගය ඇතුලේ තමයි අනිත ක්කොම තිබුණි අන්ට ඔක්කොම තිබේ ඒනම් වර්කරණ යඔන්න සර්ජ් කරණ වර්ගමූල දෙක වර්ගමූල තුන වර්ගමූල පහා මේකට අපි ගැන්න තුන්වනි මූලය පහ. හතරවෙනි මූලය හත යනාදී අපරිමිය සංඝයා කරණි දෙස හඳෙන්න. ඒවුනරේ තුන්වනිමමුූල හතර වෙනි මූල අපි ගණ්ඩි නෑ බන්සිට දු ගන්නන්නේ වර්ගමූල දෙක වර්ගමූලතුන වර්ගමූල පහ වර්ගමූල හත වැනි කරණි පමණක් මෙමකොට සේදී සාකච්ඡා කරේ. වර්ගමූල විතරයි. මේමට කියනවා කරණි කියලා. අපි බලමු. අකිල කරණ බල මෙන්න මේ හට අපිට ලියන්න පුළුවන් හතර වරත් දෙක කියලා. මේක තේරුම හතරට වර්ගමූලයක් ති නවා. මේක ආන් මේ අකිල කරණි මේර ඉතාආකාරයට පරිමය සංඝ්‍යාවකසා පරිමය සංගයාවක ගුණතයක් ල දෙෙස. පරන්න වහන්සේලාවෙන්න හොඳට බලන්න පරිමේය සංක්‍යල් සහ අපරිමේය සංක්‍යාවට ගුණිතයක් ලෙස ලිවිය යැකි සංකයා අකිලකරණේ තැම එක දෙක පරිමේය සංකයාව මූල දෙකා පරිමේය සංක්‍යාව අනේවට අපි කියනවා ලියට පුළුවන් මෙන්න මේ අට අකිල කරණිය අට අකිල කරණය හොඳයි ඒමනං බාන්සල බලන්න අකිලකරණය සුළු කර දක්වන්න අපිට පුළුවන් මේ මූල දහාට නවවරක් දෙක දහාටයි නවේ මූලය තුනයි තුනයි මූල දෙකර නකිලකරණය මේ පරිමය සංගයාව මේක පරිමය සංගය ගුණිතයක් සේලියනවා. හතලිසටත් පුළුවන් කොබද. හතලිසට තුනිින් බෙදන් හතරට තුනේ එකයි දහටට හයයි. දස්සයවරක් තුන දස්සයි මූලය කියද හතරයි. හතරයි මූල තුන්න අන්න. අතරායි මූල තුන එතකොට මේ අකිල කරණී අපි අන්න කුණිතියක් විදලිවා පරිමේයා පරිමය සංඛ්‍යයා දෙක මේක අනි පඇත යන කරණය අකිලකරණයක් සේලියන්න මෙ තිුනේ ලකම ඇතුල්ට දාන තුන ඇතුළට වෙද්දදි නවය වෙලා වර්ගමූලයමර්ගමූල නවෙන්න තුන කියන්නේ ඒනම් නවරපා හතලිස්පා. අන්න අකිල කරණය හතලිස්වායි. දැ මේක අනි පැත්තට සුළුගල්ලා තමයි අපිස්සල්ල කළේ. නවරක් පහ නවේ මූලයතු නයි මූලපා. දැම්ම තු නයි මූලපා අනිත් පැත්තට යන විදිිය. දෙවිදිියම අපි දැනගණ්ඩුව. දෙවිදිටම අපිට ගැටලු දෙනවා. ම බන්සලා බලන්න. ඒක අතේමකරු? දෙකේ ලක්කම ඇතුවට අද්ද හතර වෙන. හතරවරක් හය අන්න අකිල්ල කරණය විසි හතරයි. හරිචෝ තුවළ අපේ ආමුදුරණේ අපි කරණී ගෙනගත්තා අකිල්ල කරණී ගෙන ගත්ත. අප පාඩම දිග වැඩිනිසා මෙතනින් පලවෙනිකොත්ස නිහාගල්ලා අපි මේවා එකතු කිරීම අඩුකිරීම් ගනකිරීම් කරණවල ඊළඟට කතා කරන. එ අපි අපේ ඒළඟ කොටසට යම්. සබ්පදානං දම්මදානන්චිනති සියලුධානයන්ට වඩා ධර්මතාානය උතුම් වන්නේ යන උතුම් බුදු වදන පසක් කරමින් පෙරිවෙන් අධ්‍යාපනය ලබන ස්වාහසක් පොිහා මුතුරුවන් වහන්සේලාගේ මෙහිණින් වහන්සේලාගේ සහ ද දරුවන්ගේ තහම් ඇස විවර කරමින්, සබුද්ධ ශාසනයේ சிරස්थතිය උදෙසා ධම්மிක பෙරரா फ්‍රෙසිலா පෙරரா පදනම මගින් සිදු කරෙනමු सමාජ සත්කායි පெරිවෙන් අධ්‍යப